මට කියන්න තියෙන මෙන්න මෙච්චරයි. දැන් මේ රටේ දැන් පත්තරේ ඉන්න පාලකයෝ දැන් මිනිස්සු හැමෝම දන්වන්නේ මොන වගේ පාලකයෝද ඉන්නේ කියලා. හරිද? ඒක නම් කතා කරන්න වචන නැහැ. හරිද? දැන් මේ ආර්ථිකේ ගොඩක් කඩන් වැටලා තියෙන මේ වෙනකොට. මේ මොකද පාලකයන්ගේ දැක්මක් නැහැ. ඒක තමයි ප්‍රධාන මූලිකම දෙය. හරිද? අනිත් තමයි මේ පාලකයෝ වැඩ කරන්නේ කිසිම තේරුමක් නැති විදියට. හරිද? ඉතින් රටට අලුත් පාලකයෙක් පත් වෙන්න ඕනේ. හැබැයි ඒ පාලකයෝ හොඳ දැක්මක් තියෙන, හොඳ බුද්ධියක් තියෙන යමක් හිතලා කරන්න පුළුවන් පුද්ගලෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරිද? ඉතින් මම දන්නේ මේ රටේ මිනිස්සු ඊළඟ මැතිවරණය කොහොම දකීද, කොහොම වැඩ කරයිද කියලා. දැන් මම දකින විදිහට මේ රටේ ගොඩක් ජනතාව මේ ඇහැට පේනවා, ඇඟේ වදිනවා. ඒත් ඒව නොදක්ක විදිහට වැඩ කරන්නේ. හරිද? හැමදේම ඇහැට පේනවා, දකින්නවා, ඇඟේ වදිනවා. ඒත් ඒ මිනිස්සු මේ නිකන් අර අඳගුළු බීරි මේ මිනිස්සු වගේ, ඒවල ජීවත් වෙන මිනිස්සු වගේ මේ රටේ හැමදේම දකින්නේ. ඉතින් හරිම කනගාටුයි. ගැන කනගාටු වෙන්නේ දුකයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මම කියන්නේ මේ ජනතාව මම ඉල්ලන්නේ හොඳ නායකයෙක් පත් වෙලා આવොත් ඒ මනුස්සර මේ ඒ කියන්නේ පක්ෂ පාට වර්ණ වැඩක් නැහැ. කාට වුණත් හොඳ කෙලින් තීරණ ගන්න පුළුවන්, කෙලින් වැඩක් කරන්න පුළුවන් නායකයෙක් තමයි පත් වෙනවා මේ රටට. එතකොට පුළුවන් මේ රට ආයි පරණ තත්ත්වෙටම ආයි ඉස්සරහට ගන්න. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආයි තව හොරගම් කරන මිනිස්සුන් පත් වුණොත් මේ රට මීට වඩා අන්ත තත්ත්වයකට පත් වෙනවා. ආයි දැන් මේ වැටලා තියෙන විදිහට තවත් අපිට බින්දුනොත් පල්ලෙහාට වැටෙනවා. ඒක ඉතින් හොඳ දැක්මක් තියෙන නායකයෙක් පත් වුණොත් ගොඩක් හොඳයි. හැබැයි මිනිස්සු ඒ පත් වෙන මේ අලුත් නායකයා කොහොම දකීද? අර මම ඉස්සෙල්ලා ප්‍රකාශ කරා වගේ අර අඳුගුරු බීරි මඩම් වල ජීවත් වෙන මිනිස්සු වගේ ඒ එහෙම බැලුවොත් හැමදාමත් මේ රටේ හොරු තමයි මේ පත් වෙන්නේ. ඒ කියන්නේ රටට ආදරයක් නැති, කිසිම හැඟීමක් නැති, රට දාතිය ගැන කිසිම තැකීමක් නැති පුද්ගල තමයි පත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය හොඳ බුද්ධියෙන් හිතලා, හොඳ දුරදක්නා නුවණින් හිතලා ඡන්දය ප්‍රකාශ කරොත් මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්. ඒක තමයි මට කියන තියෙන එකම දෙය. දැන් අනිත් එක දැන් මේ අපේ ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, දැන් මේ අපේ මුදල් අමාත්‍යතුමා වෙන්න පුළුවන්. ඔව්, මෙයාලා ගන්න තීරණද ගැන ඔබතුමාගේ අදහස? තීරණ ඉතින් ඇත්තම කියනවා නම් ඉතින් කියන දෙයක් නැහැ. ඒක මට ඇත්තම කනගාටුයි. සමහර තැන් තමම ගන්න තීරණ. ඒගොල්ලෝ මම දන්නේ ඒක කවුරු කියලාද, ඒගොල්ලෝ ගන්න තීරණ මත වෙන කෙනෙක් කීමට ගන්නවද, නැත්නම් ඒගොල්ලන්ගේ සුබසිද්ධිය සඳහා මේ තීරණ ගන්නවද කියලා ඒක අපිට කියන දන්නේ නැහැ. හරිද? ඉතින් මෙන්න මෙහෙමයි. ඒ ඔය පත් වෙච්ච හැම පාලකෙක්ම දැන් මේ අවුරුදු 72ටම පච්චත්ත පාලකයන්ගේ කිසිම මේ අර රට ගැන කිසිම හැඟීමක් නැති විදිහට තමයි තීරණ ගන්න තියෙන්නේ මේ වෙනකොට. නැත්නම් අපි මෙච්චර ණය වෙන්න ඕනේ නැහනේ. දැන් මේට අවුරුදු 50කට කලින් මේ 60කට කලින් මේ ඒ කියන්නේ දිනු වෙමින් රටක් වෙලත් අපි තාමත් එහෙමනේ. අවුරුදු 50ක් 60ක් 70ක් ගිහිල්ලත් දිනු වෙමින්. ඉතින් ඒ කියන්නේ ඒකෙන් තීරණ හිතන්න පුළුවන් අපි මේ අවුරුදු 72ටම අපි මොනවද කරලා තින්නේ පාලකයෝ. ණය වික මේ කියන්නේ මේ ඒ කියන්නේ රට විකුණලා මිසක් මේ රටට දෙයක් ගෙනලා නැහනේ. ඔක්කොර මිස මේ රටේ ඉන්කම් එක හදන්න ඕනේ. නැත්නම් අපිට ඩොලර්ස් එන්නේ නැහනේ. ඉන්කම් එක මූලික දේ. ඉතින් ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා මේකේ හදන්න පුළුවන්. දැනටත් පරක්කු නැහැ. දැනටත් මේ අපි ණය ගෙවන්න පුළුවන් හරියට අවශ්‍ය කරන දේ අවශ්‍ය දැනට වැඩ කරොත්. ඉතින් අර ප්‍රශ්න තියෙන්නේ දැක්මක් නැහැ ඇත්තටම. ඒක තමයි ඇත්ත කතාව. මෙන්න මෙහෙමයි. ඉතින් ඒක මිනිසුන්ගේ තීරණයක්. මිනිස්සු තව මේ අඩියෙන් පල්ලයට වැටෙනවද, නැත්නම් අපි නැගී සිටිනවද, අපි මොනවද කරන්න ඕනේ තීරණය කරන්න ඕනේ. හරිද? මේ ඔය කරන්න ඕන දේවල් තියෙනවා. ඒත් මම මේ මාස්ට මම ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. වැඩක් නැහැ ප්‍රකාශ කරා කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රටේ මිනිස්සු ගොඩක් දෙනෙක් අර මේ ඇහැට පේන ඇඟේ වදින තරමට තිබුණත් මේ මිනිස්සු දකින්නේ නැහැ දෙයක්. ඇඟට තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම කනගාටුයි ඒක නම.
ඒ තමයි ඇත්ත කතාව. අනේ අනිත් එක දැන් තරුණයෝ දැන් තරුණ මේ රජේ ඉන්න තරුණයෝ ගොඩක් සායක වුණා ඉස්සර. දැන් මේ ඡන්දේ මේ රජේ ඉන්න. දැන් තරුණයෝම ගොඩක් වශයෙන් එකතු වෙලා සමාජ මාධ්‍ය අරා මේ ආණ්ඩුව දෙරේව ජනාධිපති දෙරේව දැන් ගොඩක් මේ වචන ලියනවා බෝටගෝ කියලා ගොඩක් ලොකු හෑෂ්ටැග් වලින් යනවා. දැන් මේකක් යනවා. ඒ සම්බන්ධව ඔබගේ අදහස්. මෙන්න මෙහෙමයි. ওই දේව මේ දේවල් කරා කියලා තේරුමක් නැහැ නේ. ආ ඒ පාලකියොත් අහක බලන් ඉන්නවා. අපේ නිකන් වචනනාසියක් විතරයි වෙන්නේ. හා අපේ මුලින් හරි තීරණයක් ගත්තේ නැති හින්දානේ මේ මේ ප්‍රශ්න ඇති වෙන්නේ. හා ඉතින් මම කියන්නේ මොන දේ කිව්වත් ලිව්වත් වැඩක් නැහැ. ඒවා ඉතින් අර ඇත්තම කනගාටුයි සමහර දේවල් කියන්න. ඇත්තම කනගාටුයි. දේනම් මේ ගෝඩා බේර රාජපක්ෂට උඩ ඇඳුම් ගලවලා යට ඇඳුම් පිටින් යන දිහට යන්න කියන්න. ගිහිල්ලා අපේ මේ ලංකාවේ දුක් විඳින අපේ ළමයි අපි ආගම ධර්මයේ පිනක් දහමක්වත් අපිට කරගන්න දැන් මුදලක් නැහැ. විශේෂයෙන් අපි කනවා මක්කෙතත් හොඳ දෙයක නිසා මේගොල්ලන්ට සජිත්ට හරි ජේවීපීකේ අනුරට හරි අඬ ගහලා බාර දීලා කරුණාකරලා ගෙදර යන්න කියන තවත් පවුරව ගන්න නැතු අනන්ත අප්පමහන ඔයගොල්ලෝ ගැඩවිල්ල වෙලා ඉපදෙනා මේ විඳින දුකට මහ ජනතාව. ඒගොල්ලෝ මහ ජනතාව අතරට යන්නේ ලොකු ලොකු මිනිස්සු කාට යන්නේ. අපි දුප්පත් මිනිස්සු අතරේ අපි ගැවසෙන්නේ. මිනිස්සු අපිට කියනවා දුක් විඳින ඒවා අපි විතරයි දන්නේ. ඒක නිසා කරුණාකරලා මේගොල්ලන්ට මොන අපි දුන්න තමයි ඡන්දේ. දැන් අපි කනගාටු වෙනවා. හරිද? අපිටම සාප කරගෙන සාප වෙනවා අපි දීලා. ඒක නිසා මේගොල්ලන්ට කරුණාකරලා මක බෑවිලා යන්න කියන දීලා. බෑයි කියලා බෑනේ මේ මිනිසුන්ට ආදරයක් තියෙනවා නම් ඒගොල්ලෝ යන්න එපා. ඒගොල්ලන්ගේ පවුල් විතරද රැකෙන්න ඕනේ මේ දුප්පත් අසලන තරුණ ළමයි තරුණ ජනතාවට කොච්චර දේවල් තියෙනවද කරගන්න. ඒවා කරගන්න මේගොල්ලන්ට අයින් දෙන කරන්න පුළුවන් කෙනෙකුට කරන්න දීලා යන්න කියන්න. මේ චීනුන්ට දෙන්නේ නැතුව ඉන්දියාවේ උන්ට දෙන්නේ නැතුව සජිත්ට හරි අනුරට හරි දෙන්න. දේශපාලනයක් අපිට ඕනේ අපිට ඕනේ අපිට යහපතක් වෙන්නයි. එච්චරයි. Thank you.